සංජානා ගමාරච්චි කියලා කියන්නේ රංගනයට එන හීන දැක්ක ඒ හීන හැබෑ කරගෙන පියවරෙන් පියවර ඉදිරියට යන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක්. පහුගිය දා රූපවාහිනී වැඩසටහනකදී කියපු කතාවක් නිසාම ඇයට විවේචනවලට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ මතිවට සජානාට ලොකු අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින්නට කතා කරලා තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී ඇහේ සියල්ලම ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුණේ. සංජානා මේ දවස්වල ගොසිප් ඉලක්කයක් වෙලා කෙලින් කතා කරන්න ගිහිල්ලා මඩ නා ගන්නත් උනා නේද? මට මඩ ගහන අය මම මේ රූපවාහිනී වැඩසටහනේ කියපු කතාව මුලින්දන්ම අහලා තිබ්බේ නැහැ. BMW කතාවක් තමයි ඒක ගොඩක් අයට කැපිලා පෙනීලා තියෙන්නේ. ඒ BMW කතාව කිව්වේ මම නෙමෙයි පේෂල. මං කිව්වේ මං බඳින කෙනාට වාහනයක් තියෙන්න ඕනි කියලා විතරයි. පේජ් කරන අය ඒ දේවල් ජනප්‍රිය කරගන්න ඒ වැඩ ගොසිප් ගහනවා. පේජ් වල තියෙන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. මම කියපු කතාව හරියට අහපු නැති කෙනෙක් ඇති වෙනකල් මට මඩ ගැහුවා. වැරදි කතාවක් තමයි සමාජගත වෙලා තිබුණේ. මේ සීතියෙන් පස්සේ මගේ Facebook එකට ඒ වගේම Instagram එකට සමහර BMW වල ෆොටෝ එවන්න ගත්තා. මම දාන ඡායාරූප වලට පවා BMW වල ඡායාරූප වල කමෙන්ට් දාලා තිබ්බා. මඩ ගහන අයට ඇති වෙන්න මඩ ගහන දීලා මම බලාගෙන හිටියා. මම කාටවත් උත්තර බඳින්න ගියේ නැහැ. මාව නොදැන හිටපු අය පවා මේ සිද්ධියෙන් පස්සේ මාව දැනගත්තා. මං ඒ වැඩසටහනේ කියපු කතාව මුලින්දන් නග වෙනකල් බැලුවා නම් කවුරුත් මට බනින්නේ නැහැ. ඔබේ වාහනේ අනතුරකට ලක්ුණා කියලායි ආරංචි. මොකක්ද ඇත්තටම උනේ? චැම්පියන් ස්ටාර් වැඩසටහන පටිගත කරලා අවිකාශනය කරපු වැඩසටහනක්. ඒක විකාශනය වුණේ පහුගිය 21 වෙනිදා. නමුත් ඊට සතියකට එකමාරකට කලින් තමයි වැඩසටහන පටිගත කළේ. මගේ වාහනේ අනතුරට ලක්ුණේ වැඩසටහන විකාශනය වුණ දවසේ උදේ. සමහරු හිතුවේ වැඩසටහන කළාට පස්සේ මගේ වාහනය අනතුරට ලක්ුණා කියලා. ඒත් ඇත්තටම එතනදී උනේ වෙන දෙයක්. ඒකටත් සමහරු මඩ ගහලා තිබ්බා. විවිධ දේවල් කිව්වා. 99 සංජානගේ ජීවිතේ බේරිලා තියෙන්නේ. ඔව් ඒක ඇත්ත තමයි. මම පහුගිය 20 වෙනිදා මියුසික් වීඩියෝ එකක රූගත කිරීම කරන්න නුවර එළිය ගිහින් ආවා. ඒදි රාත්‍රී 12ට විතර ඇති. පැයක් විතර නිදාගෙන ඉඳලා ආයෙත් පාන්දර 3ට විතර බ්‍රයිඩල් ෂූට් එකකට යන්න පිටත් වුණා. මගේ මහන්සිය වැඩිකමටයි නිදිමතයි එක මට නිින්ද ගිහින්. අතරත් මට මතක නැහැ මොනාද උනේ කියලා. S2 කරිද්දි මිනිස්සු අට වෙලා. මගේ කාර් එක ඉස්සරහ ගන්න දෙයක් නැහැ. හැබැයි මට කිසිම තුවාලයක් වෙලා තිබ්බේ නැහැ. මාව බේරිච්ච එක ලොකු දෙයක්. පෙර කරපු පිනක් නිසා වෙන්නේ නැති මගේ ජීවිතේ බේරුණේ. එතන හැමෝම මට උදව් කළා. අනේ මෙයා මෙතන මැරිලා ගියා නම් කියලා සමහරු කමෙන්ට් කළා. මම කියපු නැති කතාවක් නිසා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව සමහරු පහත් විදිහට කියපු ඒ දේවල් නිසාම ඇත්තටම ගොඩක් දුක හිතුණා. විවේචන වලට ලක් වෙද්දී රංගනේ තෝරගත්තේ අපරාධ කියලා හිතුණ නැත. ඇත්තම කිව්වොත් ඒ ගැන කණගාටුවක් නැහැ. රංගනේ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක්. අපි ආසයි ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ලබන්න. ඒ ආදරේ ලබන්න දක්ෂතාවය පෙන්වන්නේ තමයි අපි රංගන ශිල්පියට එන්නේ. සමහර විට ඉදිරියේදී මීට වඩා අගේ කිරීම ලැබෙවි. සමහර විට මඩවතියි. මම හැමදේම සමබරව දරාගෙන මගේ ගමන යනවා. ශිල්පිය තුළ මේ වෙන විට හැදිලා තියෙන ඉල්ලුම ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මට තියෙන ඉල්ලුම ගැන ගොඩක් සතුටුයි. 2019 වර්ෂයේදී තමයි මුලින්ම ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්න ගත්තේ. ඉතින් මේ පොඩි කාලේ ඇතුළත හදාගෙන තියෙන මගේ නම සහ මට ලැබෙන වැඩ ගැන මම ගොඩක් සතුටට පත් වෙනවා. ලොකු කට්ටක් කාලා තමයි මේ තැනට ආවේ. ඒ ගැන ගොඩක්ම සතුටුයි. ගැලපෙන නොගැලපෙන නිර්මාණ තීරණය කරන්නේ කොහොමද? පිටපත බලද්දී ඒකේ ගුණාත්මක බව වගේම කරන්න තියෙන චරිතය වෙනුවෙන් මට අඳින්න වෙන ඇඳුම් ගැනත් මම සැලකිලිමත් වෙනවා. හොට් ෂොට් ඒත් එක්කම බිකිනි වගේ ඇඳුම් අඳින්න වෙනවා නම් මගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. රංගනය දැන් බොහෝ රංගන ශිල්පීන්ගේ තාවකාලික නැවතුම්පලක් වෙලා නේද? මම රංගනයට ගොඩක් ආදරය කරනවා. ඒක තාවකාලික නැවතුමක් කරගන්න ඇතිව පුළුවන් කාලයක් රංගනය රැඳෙන්න තමයි ඇත්තට මම මහන්සි වෙන්නේ. සංජානගේ සංගීතයේ මංගල ඡායාරූප පෙළක් මේ දවස්වල සමාජ මාධ්‍යවල සැරිසරනවා නේද? ඔව් මමයි සංගීත අයියායි මුතුලෙන් දොර නාට්‍යයේ එකට රඟපෑවා. අපි එකට රඟපාන යුවලක් නිසා ගොඩක් අය සංගීත අයියාගෙන ඔය මගෙන ඔය අහනවා අපි පෙම්වතුන්ද කියලා. ඇත්තටම අපි අතර එහෙම සම්බන්ධතාවයක් නැහැ. සංගීත ඔබේ පෙම්වතා නෙමෙයි නම් ඔබේ පෙම්වතා කවුද? ඇත්තටම මම දැන් පෙම්වතියක් නෙමෙයි. තව ටික කාලයක් යනකල් මම පෙම්වතියක් නොවේ ඉඳීවි. හැබැයි ආදරේ යෝජනාවලින් නම් අඩුවක් නැතිව ඇති නේද? ආදරේ යෝජනා නම් එනවා. BMW කතාවෙන් පස්සේ ගොඩක් ආදරේ යෝජනාවක්. හැබැයි මං ඒ දේවල් ගැන හිතුවේ නැහැ. මට යහළුවෝ නම් ඉන්නවා. හැබැයි පෙම්වතෙක් තවම නැහැ කියලා ඇයි අවසානයේ කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ
වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.